මේ දවස්වල පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය එක්ක තමයි රටවට යන්නේ. සැප්තැම්බර් 15 වෙනිදා පස්වර 3:30ට සහ 6:30ට මහජන ප්‍රදර්ශනය සඳහා නාට්‍ය වාර දෙකක් පැවැත්වෙනවා. නාට්‍යට අපි හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සති කීපයකට කලින්ම විශේෂයෙන්ම අපේ ශ්‍රේෂ්ත්‍රයේ නළු නිලියන් සහ විවිධ කලා ශිල්පීනියොත් එක මහජන ප්‍රදර්ශනයක් අපි කළා. එහිදී ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ නාට්‍ය කොළඹින් එළියට ගෙනියන්න අපට දැන්ටමත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා මේ නාට්‍ය එක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ මේ දවස්වල. ඒ කියන්නේ මේ දවස්වල වේදිකාවට වැඩි බරක් තියලද? එහෙම කියන්න පුළුවන්. හැබැයි පුංචි තිරේ කටයුත්තකුත් කෙරීගෙන යනවා. මේ දවස්වල ටෙලි නාට්‍යම් විකාශනය වෙනවා. ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙන්න තියෙනවා. තවත් ඒ ටෙලි නාට්‍ය විකාශය වෙන්න නියමිත නාලිකාව සහ කාලවකවානුව නම් දන්නේ නැහැ. පුංචිතිරයට වඩා වේදිකාවෙති අගේ වැඩි කියලා හිතනවද? අගේ කෙසේ වෙතත් අත්දැකීම් දෙකක්. ටෙලි නාට්‍ය රඟපෑමෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාරය අපට කෙනෙක්ගෙන් ලබන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. සමහර විට පෞද්ගලිකව හම්බ වුණොත් තමයි ඊට ප්‍රතිචාරය සජීවීව දැකගන්නට පුළුවන්. නමුත් වේදිකාව එහෙම නොවේ. ප්‍රේක්ෂකාගාරයෙන් ඒ රංගනය සඳහා ඒ වෙලාවෙම ප්‍රතිචාර ලැබෙනවා. ඒක බොහොම සජීවී. වේදිකාවේදී සජීවී පීව ප්‍රේක්ෂකයා එක්ක සම්බන්ධ වෙන්න ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න ලැබෙන නිසා ඒක වෙනස්ම අත්දැකීමක්. ඒක ඉතින් සංසන්දනය කරන්න අමාරුයි. සමහර නළුවෝ එකම රාමුවකට කොටුවෙද්දී ඔබට විවිධ චරිත කරන්න ලැබුණා නේද? ඔව්. ඒ හැම චරිතයකටම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ වගේ විවිධ චරිත රඟපෑමේදී මට ගොඩක් වෙලාවට ඒ අවස්ථා ලබා දුන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා. එතුමාටත් විශේෂයෙන් ස්මෘතිවන්ත වෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට අධ්‍යක්ෂකවරු අපිව එකම විදිහේ චරිතවලට කොටු කරන්න සහ අපෙන් එකම විදිහේ රංගනයක් බලාපොරොත්තු වෙන කාලයක විවිධ චරිත ලබා දෙන්න ඔහු තමයි ගොඩක් උත්සුක වුණේ. කාලයකට පස්සේ සාරංග රූප රචනාවකුණුත් දක්නට ලැබෙනවා. ඒ ගැනත් කතා කරමු. චන්ද්‍ර දිසානායක මහත්මියගේ සහ ශෂිකා නිසංසලාගේ වසන්ත වර්ෂා ගීතය ගැන වෙන්න ඇති ඔය කියන්නේ. මම ගොඩක් තෝරා බේරාගෙන තමයි ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්නේ. වසන්ත වර්ෂා කියන ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරපු නීලාර් එන් කසීම් රචනා කරපු ගීතයක්. ඉතින් අර්ථාන්විත සහ රූප රචනාත් යම් තත්ත්වයක තියෙනවා කියලා හිතන නිර්මාණවලට තමයි මම දායකත්වය ලබා දෙන්නේ. වසන්ත වර්ෂාහි රූගත කිරීම් කලක් ඕස්ට්‍රේලියාවේ ඒකත් විශේෂත්වයක්. ඒ වගේම චන්ද්‍රා දිසානායක මහත්මයා මගේ හිතවතෙක්. ඉතින් ඒ කාරණා එක්ක තමයි මාත් ශල්නිත් දිනක්ෂිත් ඒ රූපරචනයට සම්බන්ධ වුණේ. රංගන ශේෂ්ත්‍රයට අලුතින් බොහෝ අය ඉදිරිපත් වෙනවා. තමන්ගේ තැන රැකගන්න සාරංග ඒ හය සමග තරඟ කරන කෙනෙක්ද? මම කොහොමත් එහෙම තරඟයට රඟපාන කෙනෙක් නෙමේ. මට තරගයක් තියෙන්නේ මගෙත් එක්කමයි. කලින් කරපු දෙයකට වඩා ඉහළ සහ සාර්ථක දෙයක් කරන්න ඕනේ කියන තර්කය මා තුළ තිබෙන දෙයක්. වෙන වෙන අයත් එක්ක එහෙම තරග ඇති කරගෙන තේරුමක් නැහැ. අලුත් අය ශේෂ්ත්‍රයට එන්න ඕනේ සහ ඒ අයටත් හොඳ අවස්ථා ලැබෙන්න ඕනේ. චරිතාංග රංගනයේ යෙදෙන්න. සාමාන්‍යයෙන් කාට වුණත් ශේෂ්ත්‍රයේ ආපු මුල් කාලේ ලැබෙන්නේ කොහොමත් එකාන්තයකට කොටු වෙච්ච චරිත. ඉතින් ඒ චරිතවල ජනප්‍රියත්වයත් එක්ක චරිතාංග රංගනයටත් අවස්ථාව ලැබුණොත් හොඳයි. එහෙම ලැබුණොත් කලාවේ ප්‍රගමනය සඳහා ඉදිරි පරම්පරාව ගැනත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි. සාරංගට වැඩිපුරම රඟපාන්න ලැබුණු රංගන ශිල්පිනිය කවුද? මම හිතන්නේ වැඩිපුරම මම රඟපාලා තියෙන්නේ ශලිනීත් එක්ක. සාරංග එකට රඟපාන්න කැමති විශේෂ කෙනෙක් ඉන්නවද? එහෙම නෑ. හැබැයි ගොඩක් ප්‍රේක්ෂකයෝ කැමති ශලිනී මමයි එකට ඉන්න නිර්මාණ බලන්න. අපට වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. වෙනම එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් තමයි මියුසික් වීඩියෝ එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණේ. මම ශල්නිත් එක්ක රඟපාන නිර්මාණ ගොඩක් ප්‍රේක්ෂකයෝ අතරට ගිහින් තියෙනවා. දැන්ම සාරංගගේ ජීවිතේ අලුත් වෙනසක් වෙන්නේ නැද්ද? මගේ ජීවිතේ හැමදාම දවසින් දවස වෙනස් වෙමින් තමයි යන්නේ. ඉතින් ජීවිතේ එන ඕනෑම දෙයකට මුහුණ දෙමින් මගේ ඉලක්කවලට යනවා සහ සතුටින් ජීවත් වෙන එක තමයි මගේ අරමුණ. ඇලුමිනියම් ආශ්‍රිත ගෘහ උපකරණ නිර්මාණය සහ ගෘහ අලංකරණ කටයුතු ගැන ව්‍යාපාරිකුත් මට තිබෙනවා. ඉතින් ව්‍යාපාර කටයුතුයි මගේ කලා කටයුතුයි කරගෙන සතුටින් ඉන්නවා. වෙන වෙනසක් ගැන තාම හිතුනේ නැහැ.